ආයුබෝවන් කියලා පිළිගන්නවදත් RD Nature Lovers YouTube channel එකට අද අපි කියලා දෙන්න යන්නේ කොහොමද නිවැරදිව ඉඟුරු වගා කරගන්නේ කියලා මේක විශාල ප්‍රමාණයෙන් වගා කරපු මේ බිමක් තමයි ඔයාලට පේන්නේ අපි අද කියලා දෙන්නේ කොහොමද විශාල ප්‍රමාණයෙන් සහ කොඩා ප්‍රමාණයෙන් ඉඟුරු වගාව සිදු කරගන්නේ කියලා ඔයාලට පුළුවන් මේකත් නිවසේදීම අත්හදා බලන්න ඔයාලට අවශ්‍ය වෙන්නේ මුලින්ම මේ වගේ කුඩා කැබැල්ලකින් උනත් පැලයක් ලබා ගන්න පුළුවන්. නමුත් විශාල අලයක් සිටුවීමේදී ඔයාලට විශාල පඳුරක් සහ විශාල අත්සන්නක් ලබා ගැනීමටත් හැකියාව තියෙනවා. නමුත් අපේ ගෙවතු වගාවේදී මේ වගේ කුඩා ඒවා කුඩා අල කැබලි බඳුන් 10කට පමණ සිටුවා ගත්තොත් ඔබට වර්ෂයකට අවශ්‍ය කහ සහ ඉඟුරු ඒ වගේ ඒවා ලබා ගන්න පුළුවන් ඒ අල. ඉතින් මම කොහොමද මේ අලයක් මුල් අද්දවලා පැල කරගන්නේ කියන එක මම අර කහ වගාව කියන වීඩියෝ එකේදී කියලා දුන්නා. ඒ වගේමයි මේ ඉඟුරු වගාවත් සිදු කරගන්නේ. ඔයාලට මේ දැන් දිස්සෙන්නේ කහ වගාව මේ කොටුවේ කියන්නේ මේ පාත්තියේ කහ සහ ඉඟුරු යන දෙවර්ගයේම සිටුවලා තියෙනවා. මම මේ කලින් පෙන්න පු පාත්තිය නෙමෙයි මේ වෙනත් පාත්තිය. ඔයාලට මේකෙදි දැක ගන්න පුළුවන් වෙනවා අල සිටුවා අර තෙතමනේ ආරක්ෂා කර ගැනීම සඳහා මේව පොල් අතු සහ මේ කොළරොඩු තැම්පත් කරලා තියෙනවා. ඉතින් මේ ක්‍රමයක් හොඳ ක්‍රමයක්. ඒ කියන්නේ පස්සේ තෙතමනේ ආරක්ෂා කර ගැනීමට මේ අල බහින්න එහෙම මේ තෙතමනේ ඉතාමත් වැදගත් වෙනවා. ඔයාලට පේනවා ඇති මේ පරිසරය ඒ කියන්නේ ඉතාමත් සිසිල් සෙවන හොඳින් තියෙනවා. ඒ වගේ පරිසරවලදී තමයි මේ කහ සහ ඉඟුරු හොඳින් වැඩෙන්නේ. ඉතින් අපි මේ පාත්තියේ තව ටිකක් ඔයාලට පෙන්නන්න ඉදිරියට යමු. ඔයාලට පේනවා ඇති දැන් තියෙන ඉඟුරු යලිත් ඉන්පසුව කහ වගාව සිදු කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් මෙහි හොඳින් කහ වැඩි තිබෙනවා. මේ තියෙන කහාල ඔයාලට පේනවා හොඳින් කහාල වර්ධනය වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් මේකට පස් ටිකක් ලං කරගන්න. එතකොට පැලේ වඩාත් හොඳින් වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් ඔයාලා හිතනවා ඇතිනේ මේ පාත්තිය කොහොමද අස්සන්නේ කියලා. මේකට මේ තියෙන සාක්ෂි ඔයාලට පේනවා හොඳින්. ඒ කියන්නේ රයිසෝම වර්ගයට අයත් මේ ඉඟුරු හොඳින් අල බැහැලා මේ තියෙන. ඉතින් ඔයාලට මේ වගාව සිදු කරගෙන මේක අපිට හරියටම ඒ කියන්නේ කල් තියාගන්න හොඳට මෝරලා කාලයට ආවහම මේ ශාකය මිය යනවා. එවිට තමයි අපි මෙහි අල ගලවා අපේ පරිභෝජනය සඳහා භාවිත කරන්නේ. ඒ වගේමයි අර දුරින් පේනවා ඔබට මඤ්ඤොක්ක කහ ඒ වගේ විශාල ඒ බහුභෝග ක්‍රමයේ යටතේ වගා කරපු ගෙවත්තක් මේක. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ හිස් ඒ කියන්නේ ඉඩම් මේ වගේ තියෙනවා නම් ඔයාලටත් මේ කහ ව්‍යාපාරය සිදු කරගෙන යන්න පුළුවන්. ඉතාමත් මිලින් අධික භෝගයක් තමයි කහ ඉඟුරු කියන්නේ. එහෙනම් අපි අදට සමු ගන්නවා මේ වීඩියෝ එකෙන්. මං ඉල්ලනවා ඔයාලත් මේක අත්හදා බලලා ස්වභාව ධර්මයක් සමග එකතු වෙන්න කියලා. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්න. ආයුබෝවන්.